ආයුබෝවන් අද මම ඕගොල්ලන්ට unbox කරන්න යන උපාංගය ගොඩක් වැදගත් වෙන්නේ කැමරා කරණය සඳහා යොමු වෙච්ච උදවිය සඳහා මේක ඇවිල්ලා ට්‍රයිපොඩ් එකක් ඇත්තටම මේක නමින් සඳහන් කරලා තියෙන්නේ tourism tripod නමින් එහෙනම් අපි අද මේක unbox කරලා බලමු ඔව් අපිට මුලින්ම දිස්සෙනවා කළු පාට සහ දුඹුරු පාට සමන්විත පෙට්ටියක් අපි දැන් මේක පියන විවෘත කරගමු මම පියන විවෘත කරගත්තාම අපිට දුඹුරු පාට බෑග් එකක් දිස්සෙනවා අපිට මේක හොඳින් ආවරණය කරලා තියෙනවා බෑග් එකේ මේක බෑග් එක අපිට භාවිත කරන්න පුළුවන් ට්‍රයිපොඩ් එකේ හැම යගෙනීම සඳහා අපි දැන් බෑග් එක ඇරලා බලමු එතකොට අපිට ඇතුලේ තියෙනවා අපේ ට්‍රයිපොඩ් එක පොලිතින් කවර් එකකින් ආවරණය කරලා අපි ඒක ගලවලා ඉවත් කරලා අපි දැන් ට්‍රයිපොඩ් එක එළියට ගමු එළියට ගත්තාම මෙන්න මේ වගේ දිස් වෙනවා ඔයගලන්ට ඔව් අපි මේක එළියට ගමු එළිය මෙහෙම ඔව් අපි මුලින්ම බලමු දැන් අපිට පේනවා මේ පහල කොටස තමයි තියෙන්නේ ඊළඟට ඉත තියෙනවා තව බෑග් එකක් වගේ මේක අපිට භාවිත කරන්න පුළුවන් යම් කිසි ආකාරයක් සඳහා අපි තවදුරටත් බලමු ඇත්තටම අපි මේ බෑග් එක ගොඩක් යූස් කරන්නේ ට්‍රයිපොඩ් එක සැලවීම නතර කරන්න මේකට බරක් දමන්න ඊළඟට අපිට තියෙනවා කාඩ් එකක් ඇත්තටම මේක චීනෙන් ලියලා තියෙන්නේ ඒක ඉස්සරම ගන්න ඊට පස්සේ මැනුවල් එක අපිට දිස් වෙනවා මැනුවල් එකේ ඇත්තටම ඔක්කොම සඳහන් කරලා තියෙන්නේ චීන භාෂාවෙන් එඳා පින්තූරු මගින් තමයි අපිට මොනවද මේ කියන්නේ කියලා දැන හඳුන ගන්න පුළුවන් ඒ අතරම ඉංග්‍රීසියනුත් සඳහන් කරලා තියෙන සමහර කාරණා අපිට ඒක භාවිත කරන්න පුළුවන් ඊළඟට අපි බලමු මේක ගොඩක් හොඳ ශක්තිමත් තියෙන බවට පෙන්වන්න කරනවා මේ භාවිත කරලා තියෙන ද්‍රව්‍ය ඇත්තටම මේ වගේ මේ ඇත්තටම අඬු ටික අනිත් පැත්තට නවලා තියෙන්නේ අපි එහා පැත්තට නවලා තමයි ට්‍රයිපොඩ් එක භාවිත කරන්න ඕන ඇත්තටම මේ ට්‍රයිපොඩ් එක විවිධාකාරයේ වැඩසටහන් භාවිත කරන්න පුළුවන් මැක්‍රෝ ෆොටෝග්‍රැෆි වලට භාවිත කරන්නත් පුළුවන් ඕන අතකට මේක සීරු මාරු ගන්න පුළුවන් අපි දැන් බලමු මේක භාවිත කරන්නේ කොහොමද කියලා ඇත්තටම ට්‍රයිපොඩ් එක දිග අරපම මේ තරම් උසක් දිස් වෙනවා අපිට මේ ට්‍රයිපොඩ් එක උස් පහත් කරගත්තේ මේ තියෙන ලීවර බුරුල් කරලා ඇත්තටම බුරුල් කරපම මේ කකුල් දික් වෙනවා ඊට පස්සේ අපිට තද කරගන්න ඕන අපේ උස ප්‍රමාණය හදාගන්න ඒ වගේ තුන් පැත්තෙම තියෙන කකුල් මේ ආකාරයට උස් පහත් කරලා අපිට උස වැඩිම කරගන්න පුළුවන් උස වැඩි කරපුවාම ගොඩක් ඇත්තටම සාමාන්‍ය මිනිස්සුකගේ උසට සරලන උසකට එනවා අපිට තුන් පැත්තම කකුල් මේ ආකාරයට දික් කරගන්න පුළුවන් ඊට පස්සේ මේක එකවාසියක් තමයි මේකේ කකුල් දික් පහල කරන්න මේ ඇන දිහිල් කරන්න ඕන තද කරන්න ඕන ඒ අවාසිය තියෙනවා එතකොට අපි මේ උඩ කොටස ගත්තාම ඕගලන්ට දැන් දිස් වෙනවා අපිට මේම ලීවරේ බුරුල් කරලා ඉවර වෙලා අපේ කැමරා එකේ ඇංගල් එක වෙනස් කරන්න පුළුවන්. එතකොට මේකෙන් කැමරාව හයි කරන්න මේකේ තමයි ඇත්තම කැමරාව හයි කරන්නේ. ඒකට භාවිත කරන එක දාලා තද කරන්න තියෙන්නේ. ඒකේ තියෙනවා ලෙවල් එක බලන්න පොඩි පාටාංගයක් දාලා ඊළඟට මේ තියෙන ලීවරෙන් කරව ගන්න පුළුවන්. කියන්නේ 360ක අනතියකට හරවන්න පුළුවන් වෙන්න මේ ලීවරේ තියෙන්නේ. ඊට පස්සේ ඇත්තටම ගත්තොත් මේ තියෙන උපාංගේ උස් පහත් කරලා තවත් අපට උස් කරගන්න පුළුවන් කැමරාව එතනනුත් අපිට යම් කිසි උසක් බා ගන්න පුළුවන් මේ කලින් පෙන්න බොලිවර් රොගලන්ට පෙන්නන්න මේක මේ දිහා මෙහා ගන්න තව මේකෙත් තව පාටාංග දාලා තියෙන ඕගලන්ට මම තව සමීප රූපයක් ගත්තාම මේ කෝණය හදාගත්ත හැකි අපට ගොඩක් වටිනවා මේවා අපිට ෆොටෝග්‍රැෆි කරද්දි මම තව ටිකක් කිට්ටු කරපුවාම ඔයගලන්ට පේනවා ඇති මේකේ පාටාංක ලකුණු කරලා තියෙනවා කෝණයට අදාළව ඔයගලන්ට පැහැදිලිව මේ තියෙන ඇත්තටම නම්බර වලින් සඳහන් කරපු දර්ශකයක් තියෙනවා 150ක වැනි දර්ශකයක් ඔයගලන්ට දිස්සෙනවා ඊළඟට අපිට මේක මොනෝපොඩ් එකක් හැටියටත් භාවිත කරන්න පුළුවන් මේ තියෙන කකුල අපිට ගිහින් කරලා එළියට ගන්න පුළුවන් එතකොට අපිට මේක මොනෝපොඩ් එකක් ආකාරයටත් භාවිත කරන්න පුළුවන් නැත්නම් ට්‍රයිපොඩ් එකයි මොනෝපොඩ් එකයි දෙකම එකට තියෙන මුතෙන්ට
කැමරාව සවි කරගෙන අපිට මොනෝපොට් එකක් වශයෙන් භාවිත කරන්නත් පුළුවන්. ඊළඟට මේ තියෙන ලොක් එක ගලවපුවාම මේ කකුල් ටික අනිත් පැත්තට හරවන්න ඕන. ඇත්තටම මේක ගොඩක් වැදගත් වෙනවා මේ මයික්‍රෝ ෆොටෝග්‍රැෆි වලට. ඊළඟට උසම මේ තියෙන මේක අපිට එහා මෙහා ගෙන යාම සඳහා භාවිත කරන්න පුළුවන් ස්ට්‍රැප් එකක්. ට්‍රයිපොඩ් එක තියෙනවා. ඊළඟට මේ කකුල් වලට කකුල් මාරි පැත්ත හරවනවා. ඒ වගේම මේ ලොක් එක මෙතන තියෙන ලොක් එකෙන් අනිත් පිට අනිත් පැත්ත හරවන්න පුළුවන්. ඒ වගේම මේ ට්‍රයිපොඩ් එක කකුල් ස්පොන්ජ් එකකින් ආවරණය කරලා තියෙනවා. ඇත්තටම මේක දාලා තියෙන යකඩ වලින් හදලා තියෙන ට්‍රයිපොඩ් එකේ උණුසුමට සහ සීතල ඌරා ගන්න හින්දා මේක ඇත්තටම භාවිත කරන්න පහසු කිරීම සඳහා ස්පොන්ජ් එකක් කකුල් වලට දාලා තියෙන. ඊට පස්සේ ඔයගලන්ට පේනවා තව පොක්කක් වගේ. ඇත්තටම මේකට තමයි ඔගොල්ලෝ දැන් ටයිම් ලැප්ස් වගේ ෆොටෝග්‍රැෆි කරනවා නම් මේ ට්‍රයිපොඩ් එක සෙලවෙන්නේ නැති වෙන්න මේ අම්බිසි බරක් මෙතනට දාලා මෙන්න මේ තියෙන බෑගේ මතට බරක් එල්ලලා ඉවර වෙලා ඔයගලන්ට ට්‍රයිපොඩ් එක සෙලවෙන්නේ නැති ආකාරයට හදාගන්න පුළුවන්. ඒක තමයි ඇත්තටම මේක යූස් කරන්නේ. මේ බෑග් එකේ ඔයගොල්ලෝ දීලා තියෙනවා එල්ලන්න තියෙන පාලකට ඇත්තටම දවන්න තියෙන දාපුවාම මේ ට්‍රයිපොඩ් එක සෙලවීමට ලක් වෙන්නේ නැහැ. ඊළඟට අපි තව ටිකක් දුරට ගත්තොත් මම කලින් කියනවා ඊට පස්සේ මෙතනින් තමයි ඇඩ්ජස්ට් කරලා ඔයගොල්ලන්ට මේ ට්‍රයිපොඩ් එක උස් පහත් කරගන්න තියෙන්නේ. ලෙවල් දෙකකට වගේ උස් කරගන්න මේගොල්ලෝ පාසුකම් දීලා තියෙනවා. මම ඔයගොල්ලන්ට දෙන්නම් පහළ කොටස ඊළඟට ඉහළ කොටසත් අපිට උස් පහත් කරගන්න ඕන මම කලින් පෙන්නුවා. එහෙනම් අද අන්බොක්සිං වීඩියෝ එක මෙතනින් නිම වෙනවා. ඇත්තටම ඔයගොල්ලන්ට මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට්ස් මත දමන්න. එහෙනම් අපි තවත් අන්බොක්සිං වීඩියෝ එකකින් හමු වෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක්.